अरगनावाट वर्षे निष्पादित टोयोटा स्टार्लेट ईपी 91 किन कार मॉडल के तमाम अरंगावे अभी कारगन वेडिस्तर कथा बलूम कारगे ओनते कारगे ओनाविलिन्नवा अभी बलूम देंगे यसुरैया मतन देंगेनवा यसुरैते कथा बलूम कारगे कोमद विस्तरन्नी कीला इदि यसुरै कोमद देन दत्ते अवला ने दस्ति की नोमेल गेयानो इदि मुगो इन्ने इदि ප්‍රශ්න තමයි තියන්නේ හරි අපි යාළුවන් දැනගන්න කියමුකෝ මුලින්ම වාහනේ කොහොමද ඔයාලට හම්බුනේ කියලා මේක මට හම්බ වෙන්නේ දැනට මාස 6කට විතර කලින් මාස 6ක් 5ක් විතර කලින් මට මීගමේ තිබෙන තමා හම්බ වෙන්නේ ස්ටාලට් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් චතිකලීන් එකේ ගාව යා මීගමේ ඉන්නේ හොයනකොට හොයනකොට තමා හම්බ වෙන්නේ හම්බ වෙලා වාහනේ බලලා එහෙම තමයි හම්බ වෙන්නේ හරි අපි ඒ විස්තරේ කතා කරමු වීඩියෝ එකේ මැද හරියද අපි අංගෝ දැන්න කොහමද කාර් එකේ කොහමද සාමාන්‍ය කාර් එක ගැන අපේ යාළුවන් දැනගන්න සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය වාහන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සාමාන්‍ය මේ වගේ කාර් එකකට ආස කරන කට්ටියත් ගොඩක් ඉන්නවා අපි සාමාන්‍ය මේකේ වාහනයයි දැන්න කොහොමද නිෂ්පාදිත වර්ෂයේ
සාමාන්‍ය මේකට දැන්ට ඇවිල්ලා තියෙන ආනේ දැන් අවුරුදු කාලෙන් ගාලා අලුත් අලුත් වාහන එළියට එනවා 1998 වර්ෂයේ නිෂ්පාදනය මේ Toyota Installed කියන වාහනේ AP91 කියන මොඩල් එක විතර දැන්ට ඇවිල්ලා තියෙන්නේ නෑ මල්ලි මේක 1973 ඉඳන් තමයි වාහනේ මේ නිෂ්පාදනය කරන්නේ 1973 ඉඳන් 1999 වෙනකම් වාහන ආවා ඒ කියන්නේ ජෙනරේෂන් පහකට ආවා ෆස්ට් ජෙනරේෂන් සෙකන්ඩ් ජෙනරේෂන් තර්ඩ් ජෙනරේෂන් ෆෝර්ත් ෆිෆ්ත් වගේ පහකට ආවා ඒවැ ස්පෙෂල් එඩිෂන් ආවා ටර්බෝ චාර්ජර්ස් ඒ කියන්නේ වෙනම රටවල් වලට විතරක් ආපු වාහන ආවා ද බටර්ෆ්ලයි ඩෝ කියලා ඒ වගේ විස්තර ගොඩක් එක්ක වාහන එක එක කැටගරි එක එක විදිහට එක මොඩල් එකක් ආවා මේකේ මේ එන්ජින් එකේ ටර්බෝ චාර්ජර් එකක් ආවා ඒ වාහනෙකත් ආවා ඒ වාහනත් ආවා දැන් ලංකාවේ තියෙන වාහන ටර්බෝ චාර්ජර් දැන් එතකොටයි මේ වාහන ඉන්ස්ටෝල් කරන වාහනේ ඇවිල්ලා තියෙන අන්තිම අවුරුද්ද කොහොමද එමු 1999 ඉන්ස්ටෝල් කරන එක නැවතුණා ඊට පස්සේ ඒකට රීප්ලේස් වුණා වාහන ටිකක් අලුත් වාහන ටිකක් ඔබ සමහරවිට දන්නේ ඇති විට්ස් කියන එක හැම ඒකට රීප්ලේස් වෙච්ච එකක් තමයි මේ වාහනේ ඉදිරියට දැන් රීප්ලේස් වෙච්ච එක තමයි විට්ස් කියන්නේ හරි අයි මේකේ එන්ජින් ධාරිතාව ගැන කතා කළොත් කොහොමද යන්නේ එන්ජින් එක සාමාන්‍යයෙන් 1300cc මේ වාහනේ 1300cc චාලට් වාහනේ ඇවිල්ලා තියෙන එන්ජින් ධාරිතාවය 1300cc විතරද නෑ මල 1300 එක හරියටම ගත්තොත් එහෙම 1331 ඉඳන් ඒ කියන්නේ 1453යි එන්ජින් කැපැසිටි කියලා ගන්න 1300යි 1500 අතර වගේ තමයි ඔව් එහෙම තමයි 1500යි 1300යි එන්ජින් දෙකක් ඒනවනේය ටෝබෝ සහ ඔටෝ ගියර් සහ මැනුවල් කියලා වාහන කැටගරිස් වල බෙදලා එනවා එතකොට මේ වාහනේ ගත්තොත් ඇයි කොහොමද ඇවිල්ලා තින්නේ මේ වාහනේ මගේ වාහනේ මල්ලි ඔටෝ නොන් ටර්බෝ එන්ජින් තියෙනවා 4EFE එන්ජින් එක කියන එක තියෙනවා මේකේ ආවා ටර්බෝ එන්ජින් ටර්බෝ එන්ජින් එක මැනුවල් ඔටෝ දෙකම ආවා ටර්බෝ එන්ජින් ටර්බෝ එන්ජින් වල හරි මට දින වාහනේ ගැන ඉතිහාසය දැන් පොඩ්ඩක් මතක් කළා වගේම අපිට ගේම ගොවන්න යාළුවන්ට දැනගන්න කොහොමද වා මේක කරලා ගෙනාවලා වාසේ කරපු මොඩිෆිකේෂන් තව මොනවද කියලා ඇඩ් කළාද වෙනම ඇඩ් කළා තියෙන්නේ මොනවද කියලා මේක මල්ලි මේ අර කිව්වා වගේම ටර්බෝ ආපු ටික සම් ගැලන්සා වී කියලා ආවා ගැලන්සා වී කියලා ආවා මොඩල් එකක් ඒක අර සාමාන්‍ය මේ EP91 වාහනේ ගැලන්සා වී වලට කන්වර්ට් කරා කන්වර්ට් ඒ කියන්නේ ඒකේ පොඩි කිට් එක මේ වාහනේට තියන්න ගත්තා ඉතින් ඒ වගේ කියපු එකක් තමයි මේ ඒක කියන්නේ මේකේ තියෙන තනිකර ගැලන්සා වී එකේ පොඩි කිට් එක බොනට් එක බෆර් එක टाइस කියමලි දැනට නම් තියෙන්නේ 195යි 50 50යි 15 කියන සයිස් එක. ඒ කියන්නේ සයිස් එක රින් සයිස් එකේ රින් සයිස් එක. රින් සයිස් එක ඇවිල්ලා තින්නේ 13 සයිස් එක. ස්ටෑන්ඩර්ඩ් සයිස් එකනේ 13 14. මේක උඩින්ම දාන්න පුළුවන් මේ 16 වෙනකන්. 16 වෙනකන්. ගොඩක් කට්ටියකින් 16 වෙනකන් කරනවා. 16 වෙනකන්. මේකේ අපි දැන් ටයර් සයිස් එක කතා කරනවා වගේම තමයි අනිවාර්යයෙන්ම ප්‍රධාන වශයෙන්ම කතා කරන දෙයක් තමයි එන්ජින් එක කියන්නේ. එන්ජින් එක සම්බන්ධයෙන් ඔයාලට කොහොමද මේක විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කල් කතා කළා එන්ජින් එක ඇවිල්ලා තියෙන 1300cc ඒ විස්තරය ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර වුණාට පස්සේ මට දැනගන්න පුළුවන් ද වාගේදී මේක සාමාන්‍යයෙන් එන්ජින් එක ඕනම එන දෙයක් තමයි අනිත් කන්ඩිෂන් එකේ නේවා එන්ජින් රිපෙයාර් කියන එක. ඒක කොහොමද ඔයාලට මේ වාහනෙන් ඔයාලට බලපාපු දේ කියලා කියන්න පුළුවන්. වාට ගේද්දි මුත් එන්ජින් වල අඩුපාඩු මුත් තිබ්බේ නැහැ කියලා කිව්වා. ඒ වගේම වා දැන් කිව්වා වාහනේ ගහලා රනින් කන්ඩිෂන් වලට එන්ජින් ටියුන් අප් කළා ඒ සියලු දේ කළා කියලා. අපිට දැනගන්න පුළුවන්ද කවුද මේ දේවල් වාට කරලා දුන්නේ කියලා? මම මල්ලි ගෙනල්ලා එන්ජින් ටියුන් අප් එකයි ප්ලග් අත්ත මාරු කළා එන්ජින් ඔයිල් මාරු කළා රනින් කන්ඩිෂන් හදන්නේ මදුරංග පෙරේරා. මදුරංග එකෙන් තමයි අපි ගැලන්නේ. බණ්ඩාරගම ප්‍රසිද්ධ වාහන තියෙන තැනක් නෝදා දන්නේ නැති වෙයි නෑ. නෝදන්න කෙනෙක් නැහැ මදුරංග එක ගැන. එයා තමයි මගේ ටියුන් අප් එක කළේ. ටියුන් අප් එක කළේ. හරි මේකේ තියෙන මට දැනගන්න පුළුවන් දේ සාමාන්‍යයෙන් ඔයා මුලින් කතා කරද්දි කිව්වා මේක ලෙඩ අඩු වාහනයක් කියලා. අපිට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් මේකේ දැනට වාට ඇවිල්ලා තියෙන ලෙඩ මොනවාද දැනට මේ සාමාන්‍ය නෝමල් වෙන වාහන වල වගේ මේකෙත් එන සාමාන්‍ය නෝමල් වෙන ලෙඩ මොනවාද කියලා දැනගන්න පුළුවන් ද අපිට? මේකේ
ලෙඩක් කියලා නම් ආවේ නෑ මලිතාව මට කියන්නේ ලොකු ලෙඩක් කියලා මේ පදි වෙන ලෙඩක් මට ආවේ ලොකුම වුනේ මගේ ප්‍රශ්නේ පිටකන්නේ ආයෙත් එක පණක ඒක බොඩි එකේ වදින ඒ වදිනාට මම ඒ රිම් එකේ ස්ටෑන්ඩ් අප් වලටම තමයි පොඩි රිම් ගන්න ටයර් පණලා තියෙනවා ස්ටෑන්ඩ් අප් නෙමෙයි ඒක ටයර් පණලා තියෙන ඉඳ බොඩි එකේ වදින මොකද සාමාන්‍ය ස්ථාලයක් එකකින් සාමාන්‍ය ටයර් පණලා දින ඕන වාහනයක වෙන දෙයක් ඒකට මඳුරංගය මට සොලියුෂන් එකක් දුන්නා මම ඒක හැදුවා ඒක තමයි මම ගිනලා තිබ්බ අඩුපාඩු උදේ ඒ අඩු කර ලොකු අඩු කරුන එතකොට අනිත්ෙන් කියන්නේ ඒක තමයි මම සාමාන්‍ය මොයිල් මාරු කරලා ඒක තමයි බ්‍රේක් පැඩ් මාරු කරනවා නෝමල් ඒක මාර්කට් එකට තමයි මම කරන්නේ කලේ හරි අපිට එහෙම දැනගන්න කියන්න පුළුවන් දෙයියේ සාමාන්‍යයෙන් ඕගෝ අපි මේ වීඩියෝ බලන යාළුවෝ වගේම ගොඩක් කට්ටිය අහන දේ තමයි අතේ කියන සාමාන්‍ය වාහනයක් ගන්න උනන තමයි අතේ සල්ලි අනිවාර්යෙන් තියෙන්න ඕන සාමාන්‍යයෙන් අඩු බජට් එකට හොඳ වාහනයකට යන්න පුළුවන් නම් අපි කලින් රිවියු වලත් පෙන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ තියෙන ඒක එක එකනාගේ තියෙන ආශාව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වා මේකට කැමති වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් අර අපි කලින් රිවියු වල කතා කළා වගේ ඒ කාර් ඒ පරණ කාර් එක අඩු ගානකට අරගෙන මොඩිෆිකේෂන් කරලා හදන්න කැමති වෙන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් ඒ අපි එහෙම ගත්තොත් අයි මේ ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියගෙන් පිටරටේ කට්ටිය වගේම ගොඩක් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට පහසුකම් තියෙනවා ගැරිජර් කියලා හදාගන්න. ගොඩක් කට්ටිය ඉන්නවා දවස් සතියන්තයේ දවස්වල විතරයි ගෙදරින්. ඒ දවස්වල වාහනයක් අරන් ගැරේජ් එකේ ඉන්නකොට ඒගොල්ලන්ට වාහන සමාන එපා වෙනවා. සාමාන්‍යයෙන් එහෙම ගැරේජ් ගානේ ලගින්න ඕනේ වාහනයක් කිව්වොත් නැති වාහනයක් කිව්වොත් නිවැරදි. සාමාන්‍යයෙන් අරගෙන කාට වුණත් සාමාන්‍යයෙන් අඩු සාමාන්‍ය යන බජට් එකට අරගෙන අරගෙන පදින්න පුළුවන් තත්ත්ව වාහනයක් කිව්වොත් නිවැරදි. වාහනේ මාකට් තින්නේ දැන් ඒ හේතු මත වාහනේ අඩුපාඩු නැහැ ලිඩ අඩු වාහනයකට ප්‍රසිද්ධ ස්ටාලට් එක තමයි සමනින් ගැරේජ් ගානේ සමනින් උපත් ඉලෙට තියෙනවා ලංකාවේ උපත් ඉලෙට තියෙනවා ගැරේජ් ගානේ ගැරේජ් බලාගෙන ඉන්නවා තියෙනවා එහෙම එකක් නෙමෙයි තමයි ගැරේජ් එක යන්න ඕනේ සමනේ අපි ඔය ෆැමිලි එකට වගේ ගන්න පුළුවන් නම් හොඳ වාහනේ තමයි ස්ටාලට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දැනගන්න කිමුකයි මේ වාහනේ කොහමද යන බජට් එක සාමාන්‍යයෙන් කියන්නේ ලෙඩ අඩු අතින් සාමාන්‍ය කන්ඩිෂන් අතින් ටයර් කන්ඩිෂන් බොඩි කන්ඩිෂන් සියලු දේවල් අතින් බජට් එක කොහමද මේකට හැදින්නේ කියලා කොහොමලි සාමාන්‍ය මේක ලක්ෂ 16ක් 25ක් අතර හොඳ වාහනයක් නේද 16ට වගේ EP82 කියලා ඔය ගොල්ලෝ කියනවා EP82 ලොන් ටර්බෝ එක ඒ වාහනයකුත් හොඳයි 97 93 ආවා ඒ වගේ මම කලින් කිව්වා වගේ ඒ වාහනේත් හොඳයි ඒ කියන්නේ පවුලේ වාහනයකට දොර දෙකව දොර හතරව සාමාන්‍ය පවුලේ වාහනේ දොර හතරනේ ඔව් මේ වාගේ වාහනයක් ගන්නවා සාමාන්‍යයෙන් 20ක් 25ක් අතර 25 මේ කොරෝනා පිටින් නැති එක තමයි වාහන පොඩ මිල ගණන් වැඩි සාමාන්‍යයෙන් යනකොට සාමාන්‍යයෙන් 22ක් 23ක් වෙනකොට හොඳ වාහනයක් ගන්න සාමාන්‍ය මේක උඩරිම මිල යනකොට ගෝ ඉන්ටර්කූලර් එකක් යනවා නම් සාමාන්‍යයෙන් 30ක් යනලා යන වෙලාවල් තියෙනවා ඒ වුණාට මේක හොඳ ෆැමිලි එකට පාවිච්චි කරන්න බෑ ඒක අඩුයි සාමාන්‍යයෙන් මේකේ සර්විස් එක 9000ක් විතර යන්නේ නෝමල් නෝමල් සර්විස් එක සර්විස් කෙනේ ඕකෙන් සර්විස් එකට ෆුල් සර්විස් එකක් කළාම තමයි ඒ වගේ බලමු පෙට්‍රල් උත්තර පෙට්‍රල් සාමාන්‍යයෙන් පෙට්‍රල් එකේ හරි අපි දැන් අයියේ විස්තර ටික කතා කරන ගම මම හැම රිවියු එකක් අහපු දෙයක් තමයි සාමාන්‍යයෙන් වාහනයක් ගියදී අනිවාර්යෙන් පිටිපස්සෙන් තල්ලුවක් තියෙනවා අපිට තාම ඇත්ත කතා කිව්වොත් එහෙම කාගේරි අනුදුනමක් ඇතුළු තමයි වාහනයක් ගන්න යන්නේ මුලින්ම. ඔයාලත් මතක් කරන්න පුළුවන්ද ඔයාලට මේ වාහනේ ගද්දී උදාකරපු කට්ටිය, ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර කට්ටිය කොහොමද මේ වාහනේට කැමැත්ත? ඔයාලට කොහොමද මේ වාහනේ ගේද්දී වෙච්ච සිදුවීම් සාමාන්‍යයෙන් මතක තියෙන දේවල් කියන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපිට ගොඩක් කට්ටිය ඔය මූණ පෙන්නලා ඉන්න හොඳ කට්ටියනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වාහනේ මම මේ වාහනේ පෙන්වුවාම ගොඩක් කට්ටියට කිව්වේ මේක හරියන්නේ නැහැ වාහනේ මේක හරියන්නේ නැහැ. ගොඩක්ම මේකට සපෝට් එක දුන්නේ තාත්තා. තාත්තා මේ තමයි තාත්තයි අම්මයි තමයි මේකට සපෝට් එක දුන්නේ. ඊළඟට මේ වීඩියෝ එකේ ඔයා, ඔයා දන්න ඔයා කොහොමද දුවගලේ කියලා. ආයි තව ඉන්නවා මෙතන නැති කට්ටිය තියෙනවා. මෙතන මතක් කරන්න කට්ටිය නම් වශයෙන් කියන කීන ගොඩක් හේවද මදුරංගයි. මදුරංගයි කිව්ව දිනපන්. ඕන දෙයකට මම ඉන්නවිල දිනපන් කියලා. ඒ වගේ ගොඩ සමහර කට්ටිය හිටියා. සමහර විට ඕක හරියන්නේ නැහැ. ඇයි බං? ඔයා මල්ලි කියන්නේ මේ මේ වීඩියෝ එකේ කියන වාහනයකට අඩබඩෝ කියන නෙමෙයි. මේ වාහනේ වෙනම ඇයි බං ඔබ ඇල්ටෝ එකක් ගෙනාවේ නැති කියලා හරි. මූණට මහලා දිනවා ඉබංග බෙල්ට් එකක් ගෙනාවේ නැති කියලා ඒ තියනවා ගොඩක් පසුවිමත් එක්ක ඔව් පසුවිමත් ගොඩක් අම්මයි තාත්තයි තමයි උදව් කළේ අම්මයි තාත්තයි උදව් නැත්නම් මේක දෙන්න බෑ මට දෙන්න බෑ හරි අපි එමුනොත් සාමාන්‍යයෙන් අපි ආලෝණ දනන්නේ කියමුකෝ අයියේ කොහොමද يعني දැන්
ඔයා කතා කළා මේක ස්ටාර්ට් ක්ලබ් එකේ ඕනගෙන් තමයි ගිනාවේ කියලා. අපි දැන් සාමාන්‍යයෙන් මෙයාගේ වාහනයක් ගන්නනේ යාළුවට පොඩ්ඩක් කියමු බලන්න කොහොමද ස්ටාර්ට් ක්ලබ් එකේ ඕනව සම්බන්ධ කරගන්නේ කොහොමද එතනට යන්නේ කියලා. ඔව් ස්ටාර්ට් ක්ලබ් එකේ නම් මල්ලි ටිකට් සර්ච් කරා නම් ස්ටාර්ට් ක්ලබ් ශ්‍රී ලංකා කියලා. ස්ටාර්ට් ක්ලබ් ඔෆ් ශ්‍රී ලංකා කියලා සර්ච් කරාට පස්සේ ක්ලබ් එක එනවා. මේ ගෲප් එක ගෲප් එක ඒකට ජොයින් වුණාට පස්සේ ඒකෙම ටිකට් ලියනවා. එයා කන්ටැක්ට් කරගන්න පුළුවන්. එයා ගාව තියෙන වාහන දිනන ක්ලබ් එකේ තියෙන වාහන දිනන ක්ලබ් එකේ ඇහුවා නම් මට ස්ටාර්ට් එකක් ගන්න හොඳයිද කියලා. ෆීල් කරන ගමන් හදගනම් පදින්න. මේ වයි කරගෙන පදින්න පුළුවන් වාහනයක් තමයි ප්‍රසිද්ධ වෙලා. ආ ඇසුරයි. ආ අපි දැන් වාහනේ ඉන්ටීරියර් එක කතා කරන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව්. ආ ඉන්ටීරියර් ගැන කතා කරොත් අයියේ මේ වාහනේ මේ ඇවිල්ලා තියෙන ඔරිජිනල් ඩෑෂ්බෝඩ් එක තමයි මේ තියෙන්නේ. ආ මෙතනින් ඩෑෂ්බෝඩ් එකෙන් පටන් ගත්තොත් කොහොමද අපි යන්නේ මුලින්ම අපි AC බ්ලෝවර් ඉඳන් පටන් අමුද? මලේ මේකේ මේ ඔරිජිනල් ඩෑෂ්බෝඩ් එක කියන මලේ මේකේ ග්ලැන්සර් ඩෑෂ්බෝඩ් එක EP9 ඩෑෂ්බෝඩ් එක වෙන වෙනස එකක් මේකේ ග්ලැන්සර් ඩෑෂ්බෝඩ් එක මීටර් එකක් ග්ලැන්සර් එකක් මේක ටීක් ඉන්ටීරියර් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටීරියර් එක වගේ මේ වාහන මොඩිෆයි කරන කට්ටිය දන්නවා මේක ඇතුලේ මේ ප්ලාස්ටික් ආපු ඔක්කොම මේ පාර්ට්ස් පේන්ට් කරලා තින්නේ. එතකොට AC බ්ලෝවර් හතරක් කරලා තිනවා. මේ පැසෙන්ජර් එකයි ඩ්‍රයිවිං සීට් එක එකයි පැසෙන්ජර් සෙන්සර් එකයි කියලා තිනවා. මෙතන සීට් බෙල්ට් සෙන්සර් එක. මෙතන ඩබල් සිග්නල්. ආයිත් හීට් වෙන හීට් ඇකවුන්ට් කරන්න. හීට් එක කියන්නේ මල්ලි මෙයා ලංකාවේ නතුනට මෙතනට වලට සීතල තිනවා. හීම වැටෙනකොට හීට් ඇකවුන්ට් කරගන්න පුළුවන්. අපේ නෝරෙලි පැත්ත යනවා. ඔව් ඒ වගේ. එතකොට මෙතන AC එකේ තිනවා මේ AC කන්ට්‍රෝල් එකයි ඔටික තමයි මේන්ලි තින්නේ. ආයි මෙතන පොඩි පොකට් එකක් වගේ එකක් ඇවිල්ලා තිනවා. කෑෂ නමන පොඩි පොඩි සල්ලි දාගන්න. බිල් වගේ දාගන්න. තව මෙතන කප් හෝල්ඩ් එකක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් මේක මේ වාහනවල අඩුයි. ඒ කියන්නේ මේක සමහරකට ගලවනවා. මේවා අඩුයි හොවා ගන්න. වාහනෙක තියෙන්නේ ඔරිජිනල් තත්ත්වෙ තියෙන මේවත් තියෙනවා නම් තමයි නේ. මෙතන තව ලයිට් එකකට ඇවිල්ලා තිනවා. ලයිට් එක ඔරිජිනල් ලයිට් එකේ තිනවා. මම එකක් මන්න මේක ඉදලා තින්නේ. හා මේක තමයි ඉතින් මේන්ලි තින්නේ. මේන්ලි තියෙන්නේ. ඔව් මේ සෙටප් සිට මේ සිස්ටම් එක ඔයා හයි කරපියද්ද නැත්නම් වෙනම? ඔව් මම හයි කරපියා. මල මේක මේ මම හයි කරපියා කියන්නේ මේකේ මේ රිවර්ස් කැමරා සීරු දේම මම හයි කරගත්තා. මේ එතකොට තව කතා කරොත් ඉතින් පවර් ෂටර්ස් කන්ට්‍රෝල් පවර් මිරර්ස් ඔක්කොම කන්ට්‍රෝල්ස් ටික වාගේ සයිඩ් එකේ තියෙනවා. දැන් ඔයාලා පේන දේ පේනවා. මේක ෂටර් ලෝ මේකද ෂටර් පවර් ෂටර්ස් ලොක් එකක් ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ ඒක ලොක් කරාට පස්සේ මේ අනිස් මේ පැසෙන්ජර්ස්ලාට ෂටර් එක පාත් කරන්න බෑ. ඒ සාමාන්‍යයෙන් ගොඩක් වාහන වල දැන් ඒ පාසුකම දීලා තියෙනවානේ. මේකේ කොහොමද අපොස්ටින් ගැන කතා කළොත් මේ අපොස්ටින් ඔරිජිනල් අපොස්ටින් වල තියෙන්නේ මේ ඔක්කොම ටික ඔරිජිනල් අපොස්ටින් තියෙන්නේ. මේ මම කාබන් ෆයිබර් දාන්න හිතාගෙන ඉන්නවා දැනට. මම අයිඩියාක් විතරයි ඔරිජිනල් තත්ත්වය වෙනස් වෙනවා කියලා හිතනවා නම් දාන්න. ඒක දාන්න නෑ නේ. නෑ මම දාන්න හිතාගෙන ඉන්න අපොස්ටින් ටිකට. මේ ප්ලාස්ටික් කවර්ස් ටික තමයි කාබන් ෆයිබර් දාන්න ඉච්චි මේ පේන්ට් එක දාන්න හිතන් ඉන්නේ. ආ ප්ලාස්ටික් එකට කාබන් එක පේන්ට් එකද? කලින් අයියේ මං අපි කලින් වීඩියෝ කරද්දි මං දැක්කද ඇත්තමයි මිස්ටර් ඉස්සරහා ගහලා තියෙන වොලී කියන නම. සාමාන්‍යයෙන් මම මෙතෙක් කල කරපු කාර් රිවිව් වලින් හැමදාම වාහනේ පෙට් නේම් එකක් තියෙනවා. මං හිතන්නේ මේ වාහනේ පෙට් නේම් එකේ විදියට හඳින්න වොලී කියලා. ඔව්. සාමාන්‍යයෙන් තේරුමක් අපිට කියන්න පුළුවන්ද හේතුවක් තියෙනවද ඒකේ? මේක වොලී කියන්නේ ඇත්තටම මේක ලස්සන අපි ගොඩක් නම් දැම්මා. ඒ කියන්නේ වොලී කියන්නේ කියුට් නමක් හින්දා අර මේ වොලී කියලා මූවි එකක් තේනවා. වොලී කියන්නේ ඒකේ වොලී කියන්නේ මේ ඒකේ වොලී කියන්නේ ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ වෙන විදිහකට. අපිට ඇස්සේ වොලී කියනකොට මේ අකුරු ටික දාලා අපි නමක් හදුවා. ක්ලබ් එකේ රෙජිස්ටර් කරලා දෙන්නේ වොලී කියලා. වාහනේ සාමාන්‍යයෙන් ක්ලබ් එකේ කට්ටිය උනත් සාමාන්‍යයෙන් දන්න කට්ටිය නොදන්න කට්ටියත් ඉන්නවා. සාමාන්‍යයෙන් වොලී කියවම තමයි වාහනේ කියන දන්නේ. වාහනේ කියන දන්නේ. වොලී කියවහම මේකට වාහනේ නම තමයි වොලී. අපේ අර කලින් කතා කරපු බුම්සිලායක වගේ මේක වොලී කියලා තමයි දැන් අඳුරන්නේ. අයියේ දැන්ට මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා වාහන වලට SUV, CUV, sedan, hatchback කියන කැටගරිස් වලින් වාහන. එතකොට අයියේ මේ කැටගරිස් වලින් ගත්තට පස්සේ මේ වාහනේ අවි තියෙන මොන කැටගරි එකද? මලේ නිය හොඳ ප්‍රශ්නයක්. ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඔය හැච්බැක් කියනවා. ගොඩක් කට්ටිය සමාන කට්ටිය දානවා සෙඩාන්, සැලුන් කියලා. මේක මලියයි තින්නේ හැච්බැක් කියන ටයිප් එක. ඊට පස්සේ බැක් එක අර මේ නියන් අර ඒක හැච්බැක් කියන්නේ ෆ්ලැට් මොඩල් එකේ. ෆ්ලැට් මොඩල් එකේ ඇවිල්ලා තියෙන විදියට. මේ හැච්බැක් කියන්නේ සෙඩාන් කියන ටෝමල් මම දන්න නෝමල් කාර් මේ අපි පොඩි කයින කාර් කියන්නේ මොකද්ද මේ හිතාගෙන ඉඳපු විදිය තමයි සෙඩාන් කියලා කියන්නේ. මේ අපි මේ මේ මේ
ස්ටාලට් කියන වර්ගයයි තියෙන්නේ මල්ලේ හැච්බැක් කියන හැච්බැක් හරි අපි හිතන විදිහට දැන් වාහනේ එන්ජින් ගැනයි සම්පූර්ණයෙන් මොඩි කරලා තියෙන මොඩිෆිකේෂන් ගැනයි ඉන්ටීරියර් ගැනයි දැන්ට මට හිතෙනයි කතා කරලා ඉවරයි මේ තියෙන ආට කියන්නේ මේකේ ගේනකොට තිබ්බ වෙච්ච සිදුවීම් සියලු දේ මට තියෙන කතා කරලා ඉවරයි අපි මෙතනින් මේ වාහනේ රිවිව් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙන් අපි ලඟ සතියත් අරන් එනවා ටැබ්ලට් ලයිෆ් ඉතින් ඕගන් තවත් රිවිව් එකක් දැන්ට අපේ channel එක subscribe කරලා තියාගන්න එයා පැත්තේ bell icon එක click කරලා තියාගන්න ලබන සතියේන වීඩියෝ එකක් නරඹන්න එන යසුබයි වචන අහලා ආවට බොහොම ස්තුතියි ඒ වගේම තමයි යතුරුල මල්ලිටත් ගොඩක් ස්තුතියි මේකට අපිට සම්බන්ධ වෙන්න ආවට අපි එහෙනම් ලබන සතියේ හමු වෙමු තව වීඩියෝකින් එක්ක